දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ දිගුකාලීන දේශපාලන රැවටිල්ල නිසා අවුරුදු 200ක් පුරා හූරා කෑමට ලක් වූ වතුකරේ දෙමළ ජනතාව ගැනයි අද ටෙලිවැකියේ විශේෂ සටහන. අද ලියන්නේ 584 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ලියන්ට හිතාගෙන ඉන්නේ දිගින් දිගටම රවටනු ලැබූ වතුකම්කරුවන් ගැන. අන්තිමටම මේ රවටනු ලැබුවේ නේද රුපියල් 1700 දීවනාව නම් කැරට් අලේ පෙන්නලානේ. ඕ 1700 කැරට් අලේ පෙන්නලා. අපි මුලින්ම බලමු මේ වතුකම්කරුවන් කියන්නේ කවුද කියලා නේද? වතුකරයේ දෙමළ ජනතාව ඇත්තටම කැමැත්තෙන් ඉන්දියාවේ ඉඳලා මේ රටට ආව පිරිසක් නෙවෙයි. ශ්‍රම වහලුන් ලෙස, එහෙමත් නැත්නම් ශ්‍රම කම්කරුවන් ලෙස තමයි මේ කඳුකර දෙමළ ජනතාව මේ රටට රැගෙන ආවේ. එදා මන්නාරමේ ඉඳලා මේ දෙමළ ජනයා පා ගමනින් මධ්‍යම කඳුකරයට රැගෙන ආවේ සතුන් ගෙන එනවා වගේ. හරිද? සතුන් ගෙන එනවා වගේ. ඉන්දියාවෙන් 100 දෙනෙකු රැගෙන ආවේ නම් මධ්‍යම කඳුකරයට ළඟාවෙන්ට වාසනාව ලැබුණේ ඒ 100 දෙනාගෙන් 75 දෙනෙකුට විතරයි. ඔව්, 125ක්ම මහමග මිය ගියා. එක්කෝ සර්පින් දෂ්ට කරලා, නැත්තම් පාචනය, එහෙමත් නැත්තම් කොලරාව, එහෙමත් නැත්තම් මැලේරියාවට, ඒවට ගොදුරේලා මහමගම මැරලා ගියා. ඒත් නැත්තම් ඉන්දියාවේ ඉඳලා ලංකාවට ගේනකොට රුවල් යාත්‍රා පිටින් ගිලිලා මිය ගිය කතාත් එමටයි. පිරිමි 50ක් හෝ එහෙමත් නැත්තම් පිරිමි 100ක් ගේනකොට කාන්තාවෝ දෙන්නෙක්කෝ 3 දෙනෙක් තමයි ඒ කණ්ඩායමට අයත් උනේ. මහා කැලෑවල් හෙලිපෙහෙලි කරමින් ගොවි බිම් බවට පත් කළේ මේ අන්තසරණ ඉන්දිය කම්කරුවනුයි. යටත් විජිතයකට ගෙන ආ මේ අහිංසක මිනිසුන් මේ යටත් විජිතවාදයට ජීවිත පූජා කළේ නන්නාඳුන බිමක කාත් කවුරුවත් නැතිව. වතු වැඩ කර මිය යාම හැරෙන්නට ඇයි අපිට මෙහෙම කරන්න කියලා ප්‍රශ්න කරන්නට එදා මේ ජනතාවට අයිතියක් තිබුණේ නැහැ. මේ ඉන්දිය වතුකම්කරුවන් මුලින්ම රැගෙනාවේ කෝපි වගා කරන්න 1823 විතර. දැන් අවුරුදු 201ක් ගත වෙලා අවසන්. මතක තියාගන්න, 1840 ගණන් වල උඩරට දෙමළ වතුකම්කරුවන්ගේ මරණ සංඛ්‍යාව 1250ක් විතර වුණා. ඒ තරම්ම දුක්ඛිත වේදනාබර ජීවිතයක් තමයි එදා මේ ඉන්දිය වතුකම්කරුවන් ලංකාවට ඇවිල්ලා ගත කළේ. දැන් ඉතින් ආයේ අද කියලා අමුතු වෙනසක් එහෙම නැහැ. හොඳේ, 1843 1859 මෙන්න මේ කියන අතර කාලේ 900,000 විතර වතුකම්කරුවන් ලංකාවට අරගෙන ආවා කියලා සඳහන් වෙනවා. නමුත් 1911, ඒ කියන්නේ අවුරුදු 52කට පස්සේ සංගණනයක් කරලා තියෙනවා. ආන් ඒ සංගණනයේදී ඔබ දන්නවද ඉතුරු වෙලා ඉඳලා තියෙන්නේ 105%කට මදක් වැඩියෙන්. ඒ කියන්නේ අවුරුදු 50ක විතර කාලයක් තුල 104%කට වැඩියෙන් මිය ගිහිල්ලා තියෙනවා. හරිද? හිතන්නකෝ මොන තරම් වේදනාත්මක ජීවිතයක්ද මේ අය ගත කරන්නට ඇත්තේ කියලා. මේ වතුකරේ ජනතාව හරියට එළුවන් කුකුලුන් ගාල් කරනවා වගේ වතුකර ජීවිතය තුළ කොටු කරලා තිබ්බා. 1948 නිදහස ලැබූදා පටන් මේ ජනතාවට ලැබුණු නිදහසක් නැති බව මතක තියාගන්න. 1948 පුරවැසි පනත හා 49 පුරවැසි පනත් මගින් මේ ජනතාව රටක් නැති ඕපපාතිකයින් බවට පත් කළා. රටක් නැති මිනිස්සු බවට පත් කළා. 1972 මේ වතු ජනසතු කළා. ඒ අනුව රජයට අයත්ුණු වතු සමාගම් ආයේ 1978 නැවත පෞද්ගලිකාංශයට පැවරුවා. මේ සමහර සමාගම් අර්ථ සාධක හා භාරකාර සමාජික මුදල් අදවත් හරියට ගෙවන්නේ නැහැ. මතක තියාගන්න, අදවත් හරියට ගෙවන්නේ නැහැ. මේ වතුකරේ ජනතාවගේ ශ්‍රම සූරා කෑම හා ඔවුන්ගේ අන්ත දුක්ඛිත ජීවිතය ගැන හරි අපූරු කරුණු ටිකක් හෙළි කරන්න පුළුවන්. හොඳේ, ඒ සඳහා භාවිත කරන්න යන්නේ 2017 කරපු සමීක්ෂණයක්. ඒ කියන්නේ අවුරුදු 7කට පෙර කරපු සමීක්ෂණයක්. හොඳේ, මේ සමීක්ෂණය කරලා තියෙන්නේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ වතු කම්කරු ජනතාව පදනම් කරගෙන, විශේෂයෙන්ම කාන්තාවන් පදනම් කරගෙන. කාන්තාවන්ගෙන්
76.9%කට ඉංග්‍රීසි කියවන්නට බෑ. කාන්තාවන්ගෙන් 74.4%කට සිංහල කියවන්නට බෑ. පුදුමේ කියන්නේ මේ වතුකම්කරු ජනතාවගෙන් 26.6%කට දෙමළ කියවන්නටත් බෑ මේ කාන්තාව. 26.6%. හොඳේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගෙන තිබුණේ 0.03%කටත් අඩු සංඛ්‍යාවක්. අපස උසස් පෙළ දක්වා උගත් පිරිස 12.8%. අපස සාමාන්‍ය පෙළ දක්වා උගත් කාන්තාවන් පිරිස 43.3%. පහවසර දක්වා උගත් පිරිස 14.1%. සමස්තයක් ලෙස ගත්තහම අපේ රටේ අන්ත අසරණ අයිතිවාසිකම් අහිමි දුක්ඛිතම ජීවිත ගත කරන කාන්තාවන් වැඩිම පිරිසක් ජීවත් වෙන්නේ වතුකම්කරුවන් ලෙසයි. හොඳේ වතුකම්කරුවන් ලෙසයි. හැබැයි ඒ දේශපාලනඥින්ට නම් කිව්වේ රජුන් තනන්නු කියලයි. රජුන් තනන්නන් ලෙස ප්‍රසිද්ධ විශේෂෙන් තොණ්ඩමන් පරපුර වතු ජනතාවගේ ඡන්ද කර්මතින් අති සුකෝපභෝගී ජීවිත උරුම කරගෙන තිබෙනවා. හොඳේ ඉන්පසු දේශපාලනයට ඔය වතුකම්කරු දෙමළ නායකිනුත් එහෙමම තමයි. එයාලත් මැති ඇමතිකම් වෙනුවෙන් තමයි ඩීල් දාන්නේ. ඩීල් දැම්මේ සහ හෙට දාන්නටත් නියමිත. හොඳේ වතුකරේ ජනතාවගේ ඡන්දය අරගෙන උඳලා ඩීල් දාලා සැප ජීවිත ගත කරනවා. එහෙත් අදත් වතුකරේ ජනතාවගේ ජීවිත ලැයින් කාමරවලටයි පාම් පිටි රොටියටයි සීමා වෙලා තියෙන්නේ. අදත් සමහරුන්ට තැපැල් ලිපිනයක් නැහැ. ජාතික හැඳුනුම් පතක් ගන්නට විදිහක් නැහැ. විවාහයකට වගේම බැංකු ගිණුමකට ලිපිනයක් නැහැ. හොඳේ ඔක උඩරට පහතරට වතුකම්කරුව කියලා වෙනසක් නැහැ. දෙගොල්ලන්ටම සමහර තැන්වල එක සමානයි. හරිද? ඇත්තම කිව්වොත් ඉන්න හිටින්න තැනක් නැති ඩොලර් හොයන මේ සුපර්මෑන් ලගේ ජීවිත අන්තිම දුක්ඛිතයි දුක්ඛදායකයි. හරිය රටේ ඉහළ යන සෑම භාණ්ඩයකම මිල මේ අසරණ මිනිස්සුත් ගෙවන්නටම අවශ්‍යයි. ඔවුන්ට මේක බලපානවා. වතුකරේ දෙමළ නායකින් සේම වතු හාම්පුතුන්ද සැප ජීවිත ගත කරද්දි මේ ජනතාව අවුරුදු 200ක් පුරා පැය 9කට වැඩියෙන් තේ දළු නෙලනවා, පාම් පිටි ටිකක් දිය කරගෙන රොටියක් කනවා, ප්ලේන් ටියක් බොනවා, අන්තිමට 4-5 දෙනාම තහඩු අටවපු කුඩා ලයින් කාමරයක නිදාගන්ට යන්නේ හරි හමන් නින්දක අයිතියත් අහිමි මිනිසුන් ලෙසයි. ඔබව අවුරුදු 200ක් රැවටූ මේ දේශපාලනයේ අවසන් කළ යුතු නැද්ද? ඔව්, අද ටෙලිවිකිය අවසන් කරන්නේ මේ මිනිස්සුන්ට මිනිස්සෙකුට අයිති, ඔව් මේ මිනිස්සුන්ගේ දරුවන්ට අයිති විය යුතු සියලු පහසුකම් ලබා දෙන අලුත් රටක් හදන්න, අලුත් පරපුරකට ඔබේ අයිතිවාසිකම් දිනා දෙන්න බාර දෙමු කියලයි.